ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද සිට මෙරට විවිධ පාර්ශවකරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා අද පෙරවරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් සමගද මෙම දූත පිරිස සාකච්ඡා පවත්වන බවයි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර අද පස්වරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම දූත පිරිසේ අපේක්ෂාව බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳව වන ඇමරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකය නිකුත් කිරීමට අනුමැතිය ලබා දුන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී. මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල ඇමරිකානු ඩොලර් 670ක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.